සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලවදත් අපේ YouTube channel එකට. ඉතින් දැන් 2019-2020 විද්‍යාපීඨ ඇප්ලයි කරපු අයට ඉන්ටර්විව් කැඳවලා තියෙනවා. ඉතින් ගොඩක් අය අහනවා අපෙන් මේ ඉන්ටර්විව් එකට යනකොට ඒගොල්ලෝ මොනවද ඇඳගෙන යන්න ඕන දේවල් කියලා. ඉතින් අපි ගැහණු පිරිමි දෙගොල්ලන්ටම ඇඳගෙන යන්න පුළුවන් දේවල් ගැන මේ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් අපේ වීඩියෝ එකට. මේ ඇඳුම් ගැන කියන්න කලින් ඔයගලන්ට කියන්න වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි විද්‍යාපීඨ කියන්නේ ලංකාවේ තියෙන විනයගරුකම අධ්‍යාපන ආයතනයක්. ඉතින් එතකොට ඔයගොල්ලෝ මේ ඉන්ටර්විව් එකට සහභාගී වෙනකොට ඔයගොල්ලෝ ඉතාමත් දැඩිව ඔයගොල්ලන්ගේ පෙනුම පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද කිව්වොත් ඔයගොල්ලන්ගේ පෙනුම අනිවාර්යයෙන්ම මේකෙදි සලකා බලනවා. මොකද ඔයගොල්ලෝ නේවාසිකව මේ පාඨමාලාව හදාරන නිසා දිගටම ඔයගොල්ලොන්ව වෙනමම ක්‍රමයකට ගුරුවරයෙක්ට ගැළපෙන විදිහකට ඔයගොල්ලන් නිර්මාණය කරන්න ඕනේ. ඒ නිසා ඔයගොල්ලන්ට මේ ඇඳුම පිළිබඳව ඉතා ලොකු සැලකිල්ලක් දක්වන්න සිද්ධ වෙනවා. ඉතින් මේ සම්මුඛ පරීක්ෂණය සහභාගී වෙනකොට අනිවාර්යයෙන්ම මේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය විසින් ඔයගොල්ලන්ගේ ඇඳුම පිළිබඳව දැඩිව කල්පනාකාරීව විමසීමක් වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ඇඳුම අනිවාර්යයෙන්ම මේ කියන විදියට නිසියාකාරව හදාගෙන යාම අත්‍යවශ්‍යයි. ඉතින් එහෙනම් අපි බලමු මුලින්ම පිරිමි ළමයින්ගේ ඇඳුම අපි කොහොමද හදාගෙන යන්නේ කියලා. හරි. පිරිමි ළමයි මුලින්ම කොණ්ඩය කොරට කපා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ගොඩක් දිගට කොණ්ඩේ වවලා එහෙම තියෙන්න බෑ. ඒ කොණ්ඩේ කොරට කපලා ගැළපෙන විදි ගුරුවරයෙක්ට ගැළපෙන විදියකට හදාගෙන තියෙන්න ඕනේ. ඊට පස්සේ අනිවාර්යෙන්ම මේක නම් අත්‍යවශ්‍යයි, අනිවාර්යෙන්ම රැවුල මුඩු කරන්න ඕනේ. ඒ කියන්නේ ෂේව් කරන්න ඕනේ, රැවුල ෆුල් ෂේව් කරන්න ඕනේ. චුට්ටක්වත් කොට කොට අහුවෙන්න බෑ. අර අපි පිටියල්ලෙන් මූණ අත ගෑහම කටු කටු අහුවෙන විදිහට රැවුල තියෙන්න බෑ. ඒක අනිවාර්යයි. ඒ නිසා අනිවාර්යෙන්ම ඉන්ටර්විව් එක දවසට උදේ යනකොටත් පුළුවන් නම් එකපාරක් ෂේව් කරන් යන්න. ඊට පස්සේ පිරිමි ළමයින්ගේ ඇඳුම ගත්තොත් ඕගොල්ලෝ අනිවාර්යෙන් අඳින්න ඕනේ සුදු අද්දිග ෂර්ට් එකක්. එතකොට ඕගොල්ලෝ මේ සුදු අද්දිග ෂර්ට් එක අඳිනකොට පුළුවන් නම් හැකිතාක් කළු පාට බොත්තම් තියෙන ෂර්ට් අඳින්න එපා. ඒ කියන්නේ සුදු පාට බොත්තම් තියෙන ෂර්ට් එකක් අඳින්න පුළුවන් නම් හොඳයි. මොකද මේ කළු පාට බොත්තම් තියෙන ෂර්ට් එක අර කැපිලා පේනවා. ඒ නිසා ඇතුළෙදිත් ඕගොල්ලන්ට විද්‍යාපීඨයේ ඉන්නකොටත් මේ කළු පාට බොත්තම් තියෙන ෂර්ට් අඳින්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා ඕගොල්ලන්ට හැකිනම් කළු බොත්තම් තියෙන ෂර්ට් එකක් අඳින්න නැතුව සුදු බොත්තම් තියෙන තනි සුදු අද්දිග ෂර්ට් එකක් අඳින්න. ඊට පස්සේ ඕගොල්ලන්ගේ කලිසම තනි කළු ප්ලේන් කලිසමක් වෙන්න ඕනේ. ඒක නම් අනිවාර්යයි. දුඹුරු පාට, අළු පාට ඒ වගේ වෙන වෙන පාට තියෙන කලිසම් අඳින්න එපා. ඕගොල්ලෝ අනිවාර්යෙන්ම තනි කළු ප්ලේන් කලිසමක් අඳින්න. ඊට පස්සේ ඕගොල්ලන්ගේ සපත්තු. ඊපස් සපත්තු කළු පාට සපත්තු වෙන්න ඕනේ. මේකෙදි ඕගොල්ලන්ට අර ඉස්කෝලේ දාන්න පුළුවන් වර්ගයේ, ඒ කියන්නේ දැන් අපේ පාසල් වල දැන් හැමෝම පාසල් ගියායින් ඉන්නේ. එතකොට පාසල් වල දාන්න පුළුවන් වර්ගයේ සපත්තු තියෙනවා. අර ගොඩාක් උල් තියෙන අර ඉස්සරහා රවුම් වෙච්ච එහෙම සපත්තු දාන්න එපා. අනිවාර්යෙන්ම අර ඉස්කෝලේ දාන්න පුළුවන් තරමේ වගේ සපත්තු දාන්න. එතකොට මේකෙදිත් කළු පාට අනිවාර්යයි. දුඹුරු පාට සපත්තු ඒ වගේ දේවල් දාන්න එපා. හරි, ඒ වගේම ඔයගොල්ලන්ට අත්වරලෝසුවක් වගේ දෙයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. පිරිමි ළමයින්ගේ ඇඳුම මේ විදිහට තමයි හදාගන්න ඕනේ. හරි, අපි ඊළඟට බලමු ගෑල් ළමයින්ගේ ඇඳුම කොහොමද හදාගන්නේ කියලා. හරි, ගෑල් ළමයින්ගේ ඇඳුම හදාගනිද්දී මුලින්ම කොණ්ඩේ ඒගොල්ලෝ පිටිපස්සට පීරලා ගෙඩියක් විදිහට හදාගන්න ඕනේ. ඒකෙදි ඔයගොල්ලෝ අර ගෙඩිය හදාගන්නකොට ඔයගොල්ලන්ගේ ඒ කොණ්ඩ ගෙඩිය බෙල්ලේ ගෑවෙන විදිහට තමයි ගෙඩිය හදාගන්න ඕනේ. කියන්නේ අර උඩ ගොඩක් උඩට උස්සලා ඒ විදිහට හදන්න බෑ. ඒ කියන්නේ ඔළුව මැද්දෙන් කොණ්ඩ ගෙඩිය එන විදිහට හදන්න බෑ. කොණ්ඩ ගෙඩිය බෙල්ලේ ගෑවෙන විදිහට තමයි කොණ්ඩේ පීරලා ගෙඩිය හදාගන්න ඕනේ. ඊට පස්සේ ඒ කොණ්ඩ ගෙඩියට ඔයගොල්ලන්ට අර net එකක් තියෙනවා කඩේ දාන්න. අන්නේ net එක දාලා කොණ්ඩ ගෙඩිය හදාගන්න ඕනේ. ඊට පස්සේ ඕගොල්ලෝ මූණට මේකප් වගේ දේවල් පාවිච්චි කරන්න එපා. ගොඩක් වෙලාවට ඒක ප්‍රශ්නයක් වෙයි. මොකද මේකප් වගේ දේවල් පාවිච්චි කරන්න එපා ඒ අවස්ථාවේදී. ඕගොල්ලෝ පුළුවන් තරම් ඕගොල්ලන්ගේ ස්වභාවික විදිහටම යන්න උත්සාහ කරන්න. ඊට පස්සේ ගෑල් ළමයින්ගේ ඇඳුම ගත්තොත් තනි සුදු ප්ලේන් සාරී එකක් තමයි අඳින්න ඕනේ. ඔසරියක් කමන්නේ නැහැ. සාරී එකක් අඳින්න පුළුවන් නම් හොඳයි.
ඔගොලන් විද්‍යාපිට ඇතුළ දිනම් සරියක් අඳින්න තියෙන්නේ. නමුත් මේ ඉන්ටර්විව් එකට යනකොට ඔගොල සාරියක් ඇඳහම එක ප්‍රමාණවත් තනි සුදු සාරියක් වෙන්න ඕනේ. ඒක අනිවාර්යයි, තනි සුදු වෙන්න ඕනේ. වෙන වෙන පාට පාට මල් තියෙන ඒ වගේ වෙන වෙන කලර්ස් වලින් සාරිය අඳින්න එපා. තනි සුදු සාරියක් ඇඳගෙන යන්න. ඊට පස්සේ ඔගොලන්ගේ සෙරෙප්පු තනි කළු අර අඩි උස නැති සාමාන්‍ය සෙරප්පු දෙකක් දාගෙන යන්න. අර අඩි උස තියෙන ගොඩක් සද්දේන සෙරප්පු දාගෙන යන්න එපා. ඉන්ටර්විව් බෝඩ් එක ඇතුළට යනකොට ඔයගොල්ලන්ට ගොඩක් අපහසුතාවයක් දැනෙයි හිමුනොත්, ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ සෙරප්පු ගැන සැලකිලිමත් වෙන්න. ගෑන් ළමයිනුත් පුළුවන් නම් අත්ඔල්ලෝසුවක් පාවිච්චි කරන්න පුළුවන්, ඒගොල්ලන්ටත් ප්‍රශ්නයක් නැහැ ඒක. ඉතින් මේ විදිහට තමයි ඔයගොල්ලෝ මේ ඉන්ටර්විව් එකට සහභාගි වෙනකොට ඔයගොල්ලන්ගේ ඇඳුම හදාගන්න ඕනේ. ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ට මේ ඇඳුම් පිළිබඳ තිබ්බ ගැටලු විසඳෙන්නේ නැති කියලා. ඔයගොල්ලන්ට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන් අපේ WhatsApp group එකට join වෙලා ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න කතා කරන්න. මම පහල description box එකේ link එක දාලා තියන්නම්. ඔයගොල්ලන්ට පුළුවන් ඒ link එකෙන් අපේ group එකට join වෙන්න. ඒ වගේම ඔයා තාම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. අපි මේ වගේම අධ්‍යාපනය සම්බන්ධ තවත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. සියලු දෙනාටම ජය.